අලුත් ප්‍රයාස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින්. ජනාධිපතිවරයා අද සිදු කළ කතාව සම්බන්ධයෙන් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා තැබූ ට්වීට් සටහනේ මෙසේ සඳහන්. ජනාධිපතිවරයාගේ අද කතාව විශිෂ්ටයි. දැන් ඔහු ඒ ක්‍රියාවට නැන්විය යුතුයි. ශක්තිමත් නායකයෙක් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ හිඳමින් අසීරු තීන්දු ක්‍රියාත්මක කරන්න පුළුවන් කෙනෙක්ට. 48 ඉඳලා ආපු ගමන හොඳ කතා පවත්වන හොඳ අරමුණු සහිත නායකයන්ගෙන් පිරිලා තියෙනවා. දැන් ඒ ප්‍රකාශයන් ක්‍රියාත්මක කරන්න ඕන කාලයයි. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක්ම අද දින මෙලෙස අදහස් පළ කළා. අපේ රටේ මෙතෙක් කල් පැවතුන සිතුම් පැතුම් ආකල්ප ජනවහර ධර්මතා පිළිබඳ සැබෑ වෙනසක් ජාතියට අවශ්‍ය බව තමයි එතුමගේ කතාවෙන් අද දින ප්‍රකාශයට පත් වුනේ. අපිත් අගේ කරනවා එතුමා කරපු කතාව ඉතා හොඳයි. හැබැයි මේවා මේ මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න කියම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා එතුමායි කියන ඒවා ඒ විදිහටම කරයි කියලා. පෞගේ කාලය තුල ජනාධිපතිවරු මේ නිදාස් සමර උළෙලදී කරපු කතාවලට වඩා ඉතාමත් ගැඹුරු අදහසක් තියෙන කතාවක් කළා කියන එක තමයි අපිට තියෙන්නේ. එතුමා ඉදිරිපත් කරපු කාරණා අගේ කරනවා. ඒකම කියන්න කැමති අපි දැන් කතා නම් හුඟක් අහලා තියෙනවා. අපිට දැන් ඕනේ සාරගර්භ කතා වෙනුවට සාර්ථක වැඩපිළිවෙළකුයි අවශ්‍යයි. ජනාධිපතිවරයට රට ඉදිරියට ගෙනියන්න යම්කිසි උවමනාවක් තියෙනවා කියන එක පේනවා. කාලෝචිත ඒ වගේම රට ගොඩනගන වැඩපිළිවෙලක් සහ දැක්මක් පිළිබඳව තමයි එතුමාගේ කතාවේ මම දැක්කේ. මේ රටේ එතුමාට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාගේම බාරකරු විදියට ජනාධිපතිතුමා මේ මිනිස්සු විඳින දුක පිළිබඳව හොඳට තේරුම් ගන්නති. කරු ජයසූරිය මහතා නිදහස් දින සැමරුම වසර 15කට පසුව නිදහස් චතුරාර්ය පරිශ්‍රයේ පැවැත්වීම අගය කර තිබූ අතර ජාතියේ පියා වූ මහමාන්‍ය DS සේනානායක පිරිඩු අභියස නියමිත වේලාවට එම උත්සවයේ පැවති බවද පෙන්වා දී තිබෙනවා. මගේ විශ්වාසය මැක්සිස්.